ඉෂපතේ මාව ඇහෙනවා නේද? ඔව් සර් ඇහෙනවා. ආ. පේපර් එක කරාද දරුවෝ? ඔව් සර් කරා. 19 පේපර් එක. මන් දෙකක් දැම්මාර කලින් දාපු එක නිකන් මතක් කරන්නත් එක දැම්මේ අනිත් යාළුවන්ට. ආ 2019 එක නේද කරේ? අප් කරලා නැති එකනේ. එක්සෑම් තිබෙන්නේ නැහැ නේද තාම? අපිට නම් නැහැ කිව්වස්ස අපි බස්නාහිර පළාතේ. ඒක තමයි නේද දැන් කල්යයි නේද හොඳටම. පේපර්ස් ගහන්න කොළ නැහැ මොකක් හරි කියලා නේද යන්න වැඩේ. ඔව් සර්. හරි කමක් නැහැ. එතකොට මේක chance එකක් නේ. කොහොනිට නැද්දද? නැන්නේ තව කවුරුත් බලන්න. හරි එහෙනම් වැඩේ පටන් ගමු අපි. ආයුබෝවන් දරුවනේ, සුබ සන්ධ්‍යාවක් සුබ දිනාටම. අද ඉන්නේ නම් හොඳ තත්ත්වයෙන් ඉන්නේ මේ උණ කැස්ස එඹිරිස්සාව ඔළුව රදි ඔක්කොමත් එක්ක ඉන්නේ. ඒ නිසා බලමු උපරි මට්ටමෙන් කරගෙන යන්න. රයිට්. ඉස්ලාම් පේපර් එකට උත්තර ටික කියාගෙන යන්නම්. ඉස්ලාම් අපි උත්තර ටික සටහන් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ බලමු කීයක් ඔයාලගේ හරියද කියලා. ඊට පස්සේ පළවෙනි පේපර් එක සාකච්ඡා කරගෙන යමු.
right. මට කියන්න හිරුෂිකා කොහෙද පුතේ ඉස්කෝලේ? එයා මොන පළාතේද? එක්සෑම් තිබ්බද? නැතිද? වෙනුරි? රයිට් හරි. පළවෙනි එකට උත්තරේ එකට හතර දෙක දෙකට හතර තුනට එක හතරට දෙක හරි හතරට දෙක පහ පහට එක හය හයට තුන හත හතට එක අට අටට තුන නමයට හතර දහය දහයට එක කොළහා හතර දොළහා තුන දහතුන වි උත්තරය දෙක දා හතර එක පහළව දෙක රයිට් මං ආපහු මුලින්දන් කියාගෙන යන්නම් ඒකට උත්තර ටික බලන්න එකට හතර දෙකට හතර තුනට එක හතරට දෙක පහට එක හයට තුන හතට එක අටට තුන නවයට හතර දහයට එක එකොළහට දොළහට තුන දහතුනට දෙක දහතරට එක පහළවට දෙක නම් බලමු දාසය දාසයට තුන දහතට උත්තරය දෙක දහඅටට උත්තරය හතර දහනමය උත්තරය තුන විස්ස උත්තරය හතර ආපහු කියන්නම් පහළ විස්ස පහළව දෙක දාසය තුන දාහත දෙක
දහටට හතර දහනමයට තුන විස්සට හතර විසි එක විසි එකට දෙක විසි දෙකට එක විසි තුනට දෙක විසි හතරට තුන විසි පහට හතර විසි හයට එක විස්සයි විසි පහයි උත්තරය දෙක විසි අටට එක විසි නමයට උත්තරේ හතර තිහ ඉහට තුන අපහෝ කියාගෙනන්නම් විස්සෙන් දන්න අපි කිවේ විස්ස හතර විසි එකට දෙක විසි දෙකට එක විසි තුනට දෙක විසි හතරට තුන විසි පහට හතර විසි හාට එක විසි හතට දෙක විසි අටට එක විසි නමයට හතර තිහට තුන තිස් එක තිස් එකට දෙක තිස් දෙකට එක තුන තිස්තුනට එක නායෑමක් වෙන්නට ඕනි නූතන ඔලිම්පික් තිස්සතරට දෙක අටසිය අනුහය විස් පහට දෙක තිස් හය හතර තිස් හත දෙක තිස්සරට තුන තිස් නමය තිස් නමය හත් තිස් නමයට තුන අතලිහ
हथली हेड देगा हाय मंग आप हो क्या नाती है इंदा ती हेड तू ना इससे कट देगा इस देखा टा एक का इस तुन टा एक का इस सत्रा टा देखा इस पहाड़ देखा इस साठ हाथरा इस सत्रा देखा इस साठ टा तूना इस नामे टा तूना आतली है देखा राइट मटे दान बालान में දාන්න බලන්න පුතේ මේ chat box එකට දාන්න කීයද කියලා ලකුණු ටික නම් කරලා right very good අනිත් අය දාන්න බලන්න අනිත් දෙන්න කරේ නැද්ද පේපර් එක? විශිකයි වෙනුරි? මං ගියේ සතිය වගේ දැම්මේ පුතේ ඔක නේද? ගොඩක් දවස් දාලා. ගියේ සතියෙමද මං දන්නේ මං දැම්මේ ඒක. විශිකයි. හරි. විශිකා. කීයක් කරේද? 6යි. හරි. හොඳයි පුතේ. राइट इन्हें वैट करेंगे नहीं हम इतनी हार्ड है फलवीन एक बालम सौख्य समाज गुडनगीम यौन पशुअन कार बारे सौख्य समाज सौख्य समाज काबी पूर्ण सौख्य संकल्पेन एक अंशा सौख्य समाज पौल परसर इट पास समाज इलाक दौल सौख्य समाज यौन पशुअल पूर्ण सौख्य निशल एक हरी एक उत्तरे पूर्ण सौख्य निशल देवनी एक समाज तत्व सदा मद्रव्य दुमटी अवश्य नोवन भव तीर इकदेगा समाज तत्व सदा दुमट सह मद्रव्य अवश्य हारी देखम हारी सम्मत नीति रीति अनुगमने किरीम समाज वर्गीय तेरुंगनीम एक सम्मत नीति रीति अनुगमने किरीम समाज वर्गीय तेरुंगण उत्तर तुनम हारी सा इहत सियाल हतरवि पीलिर समय मेकदी उत्तरे हटियट गंड तीन इलाकट अहन पोषण तत्व मनीमेदि इनमीम वेदगा साधक निशि इनमीम अगय उत्तरे वेडोनी बिंदुदस पाटवड अड़वेटोनी इक था उदाहरण की ओत्तेम इन मेहमे पेन्ना
මෙතමයි රයිට් අපේ කායික යහපැවැත්ම හොයන එක සාධකයක් තමයි නිසි ඉනමින්ම කියලා කියන්නේ. මේ තියෙන්නේ නිසි ඉනමින්ම හොයන්නේ කොහොමද කියලා බලන විදිය. අපි ඔකට ඉනෙහි වට ප්‍රමාණය කියලා කියනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා weight circumference කියලා කියනවා. Circumference කියන්නේ පරිධිය කියන එක. වටේ ප්‍රමාණය, වටේ දිග කියන එක. Waist කියන්නේ ඉන. එතකොට මේකෙදි බලන්නේ ශරීරයේ ඇති මේදයේ තැම්පත්තේ තියෙන ප්‍රමාණය කොච්චරක්ද කියන එකයි. ඒක කොහොමද සෞඛ්‍ය තත්ත්වයට බලපාන්නේ කියන එක තමයි මේකෙන් හොයන්නේ. එතකොට ඔබට පේනම පුතේ මෙතන ගත්තාම මේ මෙයා ගත්තාම මේ ටිකම මෙතන මේ දෙත sorry මේ දෙත තැම්පත් වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ තැම්පත් වීමක් සිද්ධ වෙලා. ඒකට මේ ටික මේ තියෙන්නේ මේ දේ. ඒකට ඔන්න ඔය මේ දේ තැම්පත් වෙලා තියෙන විදිහයි ඒක පුද්ගල සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියන එක තමයි මේ නිසි ඉනමින්මේ මයින්. ඊළඟ කාරණේ තමයි මේ ඉන වටා එකතු වෙන මේ දේ තැම්පත් වීමෙන් බෝනවන රෝග රැස් මුණ දෙන්න සිදෙනවා. උදාහරණයක් විදිහට අධිබර ස්ථූලතාවය වගේ දේවල්. එදිලා එතනින් දිය වැඩි ආවට ඒ වගේම හෘද රෝගවලට ඔන්න වගේ ලෙඩ රෝගවලට හේතු වෙන්න පුළුවන් කියන ඉනේ වට ප්‍රමාණය. ඊළඟට එක තමයි මෙන්න මේ නිවැරදිව පවත්වාගෙන මේකයි මේන්ටේන් කරන එක පුද්ගලයාගේ සෞඛ්‍යයට වැදගත් කියලා කියනවා. මේ අනුව මෙන්න මේ සූත්‍රයෙන් තමයි ඉනේ වට ප්‍රමාණය අපි හොයන්නේ. ඉනේ වට ප්‍රමාණය හොයලා අපි ඒක බෙදනවා අපේ උසෙන්. ඒ උස කියන්නේ අපේ height එකෙන්. ඒක ඒ සඳහා අපි අපේ උස මැන ගැනීමට අවශ්‍යයි. එතකොට මේ තියෙන අපේ උස මෙතනටම ගන්න උස අපි ඉනෙහි වට ප්‍රමාණය අරගෙන ඒක අපි උසෙන් බෙදනවා. එතකොට ඒ අගේ එන්න ඕනි 0.5ට වඩා අඩු වෙන්නට ඕනි. මේ අගේ 0.5ට වඩා අඩු වෙන්නට ඕනි. පැහැදිලිවම ඒ කියන්නේ ඉනෙහි වට ප්‍රමාණය අපි හිතමු ඉනෙහි වට ප්‍රමාණය සෙන්ටිමීටර 50යි කියලා. ඉනෙහි වට ප්‍රමාණය සෙන්ටිමීටර 50යි. ඔන්න ඒක හෙව්වා අපි ඉරෙන් උඩ. ඊට පස්සේ අපි හෙනවා අපේ උස. අපි හිතමු අපේ උස සෙන්ටිමීටර 100යි. ගණනය කිරීමේ පහසුවටයි මම මේ අගය ගන්න. එහෙනම් ඔන්න උස 100යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර සෙන්ටිමීටර වලට කැපිලා යනවා. බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. 10න් 5 කියන්නේ 5ට 5 වූ 1යි 10ට 5 වූ 2යි 2න් 1යි කියන්නේ 0.5යි. ඔන්න 5ක් ආවා. ඉතින් හැබැයි මේ අගේ 5 නෙමේ 5ට වඩා අඩු වෙන්නටයි ඕනේ. මේ අගේ 5ට වඩා අඩු වෙන්නට ඕන. දලා දහසක් කියනවා නම් ඔයාගේ ඉනෙහි වට ප්‍රමාණය
උසේ භාගයකට වඩා වෙන්න. ඒ කියන්නේ භාගයට වඩා අඩු වෙන්න ඕන කියන එකයි මේකෙන් කියන්නේ. උස 100යි නම් ඉනිහි වට ප්‍රමාණය 50යි නම් එයා 50. එතකොට ඉන්නේ 0.5. එහෙනම් උසින් භාගයකට වඩා ඉනිහි වට ප්‍රමාණය අඩු වෙන්නට ඕන. ඕක තමයි ඉසිනමින් වැදගත් දේ. මේක බලන්නේ පාර්ශ්වවල පහළ කොටස. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම අස් ඇට කොට ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා උරතලයේ තියෙනවා මෙහෙම. මේ විදිහට උරතලයේ තියෙනවා. උරතලයට සම්බන්ධ වෙනවා මෙහෙම රිබ්ස් කියනව නැත්නම් අපි කියන ඉලයට කියනව. ඒකට ඔන්න ඔහොම ඉලයට සම්බන්ධ වෙද්දී ඔන්න ඔය ඉලයටවල පහළ කොටස. මේ තියෙන පහළ කොටස. ඊළඟට මෙතන තියෙනවා පුතේ උකුල මෙහෙම. අපි කියන උකුල් ඇටය කියලා. මොන තමයි මේ උකුල් ඇටය තියෙන්නේ. මේකට තමයි ගෝල කුහර සන්ධිය හරහා ශරීරයේ තියෙන දිග මස්තිය වෙන ඌර්වස්තිය සම්බන්ධ වෙන්නේ. හරි මෙන්න මේ පහළ උකුල් ඇටේ පහළ කොටසයි පාර්ශ්වවල ඉහළ කොටසයි ඔය දෙක හරි මැදින් තමයි අපි නිසිනෙමින්ම මැනීම සිද්ධ කරන්නේ. ගත්තොත් එහෙම මේ තමයි අර ඉලෑට ටික. ඔන්නෝම ඉලෑට ටික තියෙනවා. මේ තමයි උකුල් ඇටේ. ඔන්න උකුල් ඇටේ තියෙන විදිහ. එතකොට මෙන්න මේ යට ඉරයි මෙන්න මේකයි අතර තමා ඔය නතරි අතරින් තමයි මයින් ඒක තමයි නිසිනමින්ම මනින තැන රයිට් හරි එනම් පින්දසම් පහට වඩා අඩු විය යුතුයි. ඒ ගැන අය අවබෝධයක් ඇති කියලා මම හිතනවා. 3. පුද්ගලයෙකු තමන්ගේ පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමේදී මුහුණ පන අභියෝග ජය ගැනීමට කළ යුතු කාර්යයක් වන්නේ කියලා එහන්නේ. වන්නේ කියද්දී 1යි හරියන්නේ ඉතිරි 3ම වර්ධිනවා. රයිට්. එනම් යටි ඉඳන් ගත්තොත් නිසි පහසුකම් සහිත ප්‍රමවත් නිවාස යෝජනා ක්‍රම හඳුන්වා නොදීම නෙමේ දීම වෙන්නට ඕනේ. පූර්ණ සෞඛ්‍ය පවත්වා ගන්න නම් නිවාස යෝජනා ක්‍රම හඳුන්වා දෙන්න ඕන. නොදී හිටියොත් එහෙම තවත් වෙන්නේ පූර්ණ සෞඛ්‍ය පහළ යන එක. එතකොට මුඩු නිවාස, වතු නිවාස වගේ එහෙම නැත්නම් ෆ්ලැට් මහල් නිවාස ඔය වගේ දේවල් එකතුනොත් එහෙම එතනදී අර පූර්ණ සෞඛ්‍ය කඩා වැටෙනවා. ඒක වැරදි. සංචාරක ව්‍යාපාරයේ දියුණු කිරීම පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමේදී මුහුණ පාන අභියෝග ජය ගැනීමට. හරි සංචාරක ව්‍යාපාරය හරහා පූර්ණ සෞඛ්‍ය සඳහා බලපෑම ඇති වෙන්න පුළුවන්. විවිධ ලෙඩ රෝග එන්න පුළුවන්. ඔවුන්ගේ විවිධ හැසිරීම් රටා එන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් සෞඛ්‍ය තත්ත්වය පහළ යන්න පුළුවන්. ජනතාවගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ අවධානය යොමු නොකිරීම නෙමෙයි කරන්නට ඕනේ. යොමු නොකරුවොත් එහෙම අධ්‍යාපන මට්ටමක් ලබා ගන්නෙ නැහැ මේ ඉන්න කට්ටිය. නිසි අධ්‍යාපනයක් නොලැබපු තැන පූර්ණ සෞඛ්‍ය පහළ යන්න පුළුවන්. එනිසා ඒක උත්තරයක් වෙන්නේ නැහැ. නං ඔය උත්තර තුනම වැරදි. සෞඛ්‍ය සේවයේ නිවාරණය සහ ප්‍රතිකාර යන අංශ දෙකම ශක්තිමත් කිරීම ඔව් ඒකේ උත්තරේ හරි. ඒ කියන්නේ හේතුව තමයි එකක් නිවාරණය. නිවාරණය කරනවා. නිවාරණය කියන්නේ හැදෙන එක වළක්වා ගන්නවා පළවෙනියෙන්. දැනුවත් කිරීම වැඩසටහන් කරනවා, දේශන පවත්වනවා. කෑම් තියෙනවා ඔන්න වගේ දේවල් කරලා නිවාරණය කරනවා. ඊළඟට වැළඳුණු කට්ටිය ප්‍රතිකාර කරනවා. ඔය දෙකම තියෙන්නට ඕන. හැබැයි අර වචනයක් තියෙනවා පොඩි මේ prevention is better than cure කියලා කියනවා. prevention. prevention කියන්නේ අපි මේ වළක්වා ගන්න ඕනේ. is better than cure. සුව කිරීමට වැඩිය වළක්වා ගැනීම හොඳයි කියලා කියනවා. ඒ නිසා ප්‍රතිකාර සහ නිවාරණ කියන දෙකම අංශ දෙකම ශක්තිමත් කිරීම වැදගත්. එන උත්තරේ ඒක. හතර ඔය මම කියන දේවල් වැදගත් කරුණු ටිකක් මේ අදාළ ප්‍රශ්න ඉස්සරහින් පොඩිවට නෝට් එකක් දාගත්තට කමක් නැහැ. මොකද ඒක සමහර තව ප්‍රශ්නිකට දෙයකට උත්තරයක් ලැබෙන එකක් වෙන්න පුළුවන්.
මානසික ආතතිය වළක්වා ගැනීමට ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගයකි. මානසික ආතතිය කියන්නේ පුතේ ස්ට්‍රෙස් කියලා අපි කියන්නේ. නම් ස්ට්‍රෙස් හැදෙන්නේ කොහොමද? ස්ට්‍රෙස් වළක්වා ගන්න කොහොමද? තරගකාරී ලෙස අධ්‍යාපන කටයුතු නිරත වීමෙන් මානසික ආතතිය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට උදේ පන්ති රාත් පන්ති නයිට් ක්ලාසස් තියෙනවා ඉස්කෝලේ උදේ පාන්දර ආපහු පේපර් ක්ලාස් තියෙනවා ආපහු ඉස්කෝලේ ගණන ගන්න එක වෙනකන් එක හමාර වෙනකන් ඊට පස්සේ දෙකේ ඉඳන් ආ ඉස්කෝලේ හවස ක්ලාස් ඊට පස්සේ ඉස්කෝලේ රෑ ක්ලාස් ඔහොම ඔහොම තියෙනවා. එතකොට තරගකාරී විදිහට අධ්‍යාපන කටයුතු නිරත වීම හරහා ආතතිය වැඩි වෙනවා අඩු වෙනවා නෙමෙයි. රයිට්. දෛනික කටයුතු සැලසුම් සාධක ලෙස නිම කිරීම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාලසටහනකට අනුව වැඩ කරොත් එහෙම ඉදිනදා තියෙන දේවල් ඉදිනදා කරොත් එහෙම ලොකු වර්ක් ලෝඩ් එකක් ඔළුවේ නැහැ. එනිසා තමන්ට හොඳ දෙයක් කරගන්න පුළුවන් එහෙම රූපවාහිනී නරඹමින් කාලය ගත කිරීමෙන් කාලය අපතේ යනවා ඒකෙන් මානසික ආතතිය වැඩි වෙනවා එක්සෑම් එකකෙම ලඟ වෙයි සංකීර්ණ ජීවන රටාවකට යොමු වීම වැරදි සරල ජීවන රටාවකින් මානසික ආතතිය වළක්වා ගන්නට පුළුවන් එනම් උත්තරය දෙක නිරෝගී දරු උපතක් සඳහා ගර්භණී කාලයේදී මවකගේ බර වැඩි වීමේ පරාසය විය යුත්තේ කිලෝග්‍රෑම් 10යි 12යි. කිලෝග්‍රෑම් 10යි 12යි. තමයි ගර්භණී කාලයේදී මවකගේ බර වැඩි විය යුතු ප්‍රමාණය. ඒ වගේම ඔතනදී තව දෙයක් තියෙනවා වැදගත්ම දෙයක්. ඒ තමයි දරුවාගේ බර ඔතනින්ම සටහන් කරගත්තට කමක් නැහැ. දරුවෙකුගේ බර වැඩි වෙන්න ඕනේ ප්‍රමාණයකුත් තියෙනවා. ඒ අනුව දරුවාගේ බර ග්‍රෑම් උපදින විට ග්‍රෑම් නෙමෙයි සෝරි කිලෝග්‍රෑම් 2.5 3.5 අතර ප්‍රමාණයක් වෙන්නට ඕනේ. දරුවාගේ බර කිලෝග්‍රෑම් 2.5 3.5 අතර ප්‍රමාණයක් වෙන්න ඕනේ. මවගේ බර වැඩිවීම අපේක්ෂා කරනවා කිලෝග්‍රෑම් 10 12 අතර කියලා. දරුවාගේ බර කිලෝග්‍රෑම් 2.5 3.5 අතර වෙන්නට ඕන කියලා කියනවා. නමුත් මෙන්න මේ 2.5 කියන ප්‍රමාණය ඉතාමත්ම ලොකුයි. එහෙම අය ඉන්නව නැත්තේ නැහැ කලාතුරකින්. හැබැයි ගොඩක් දෙනෙකුගේ බර ඊට වැඩි ටිකක් අඩුයි. ඊළඟට නවජ දරුවෙකුගේ ප්‍රතිශක්තිය ඉහළ නැන්වීමට දායක වන මව්කිරිවල අඩංගු සුවිශේෂී සංඝටකය වන්නේ ඉතින් දන්නවක කොලෙස්ට්‍රම් කියලා. කොලෙස්ට්‍රම් කියන්නේ කහ පැහැති උකුමය ද්‍රාවණය. කහ පැහැති උකුයි පහ පැහැති උකු ද්‍රාවණයක් තමයි කොලෙස්ටරම් කියලා කියන්නේ. එතකොට නවජයා කියන්නේ මව කුස තුලින් පස්සේ ඊළඟට නවදිය තමයි අපි කියන්නේ නවජ අවදිය කියලා. ඒ කියන්නේ මව කුස අපිට කියනවා නැත්නම් පූර්ව ප්‍රසව අවදිය කියලා කියනවා. ඊට පස්සේ තමයි නවජ යා නැත්නම් නවජ අවදිය ගැන අපි කතා කරන්නේ. එතකොට නවජ අවදියේදී දරුවෙක් ඉන්නේ වයස අවුරුදු වයස මාස උපතේ සිට දින 28ක් දක්වා උපතේ ඉඳලා දින 28 උපත දින 28 ඒ තමයි නවජාගේ කාලය. ඒතර මෙන්න මේ කාලයේදී දරුවාට මුලින්ම දෙන්නේ ඉපදිච්ච ගමම මවකිරි. ඒතර මේ ඉපදිච්ච ගමම මව ගෙන් වැහෙන මේ කොලෙස්ට්‍රම් එහෙම නැත්නම් උකු පැහැති ද්‍රාවණයක් තියෙනවා මවකිරිවල. එතකොට මේක මිත්‍යා මතයක් තියෙනවා මේක බීමට දීමට සුදුසු නැහැ කියලා. එහෙම එකක් නැහැ කි මිත්‍යා මතයක්. දරුවාට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය කරන සියලුම පෝෂකාංග මෙන්න මේ මවකිරිවල සහ කොලෙස්ට්‍රම් වල අඩංගු වෙනවා. ඒ නිසා පාට කහ පාට උකු ද්‍රාවණයක් කොලෙස්ට්‍රම් කියලා තමයි මේකට කියන්නේ. එතකොට මවකිරිවල තියෙන්නේ. එනම් ප්‍රතිශක්තිය නම් ගන්න තමයි දායවන්නේ කොලෙස්ට්‍රම්. ටෙස්ටොස්ටරෝන් ඇඩ්‍රිනලින් කියන්නේ හෝමෝන. අයඩින් කියන්නේ ශුද්‍ර පෝෂකය. අයඩින් ශුද්‍ර පෝෂකය. ටෙස්ටොස්ටරෝන් කියන්නේ පුරුෂපජනක පද්ධතිය ආශ්‍රිතව නිෂ්පාදනය වෙන හෝමෝන් එක. ඇඩ්‍රිනලින් කියන්නේ අර ෆයිට් ඕ ෆ්ලයිට් පලායාම හෝ ඉගිල්ලීම නැත්නම් පලායාම හෝ සටන් කිරීම කියන එකට හේතු වෙන හෝමෝනේ තමයි ඇඩ්‍රිනලින් කියලා කියන්නේ. එහෙනම් ওই ටික දැන ගැනීම වැදගත්. ඉස්සරහින් ලියා ගන්න ඕනේ වෙයි කොහොම හරි. වර්තමානයේ බහුලව දැකිය හැකි ශුද්‍ර පෝෂක ඌනත.
දැක්කන පිළිතුරු කාණ්ඩය වෙනි සුත්‍ර පෝෂක කියපුවාම අපි කතා කරනවා සිලබස් එකේ ඔයාලට සුත්‍ර පෝෂක වර්ග පහ ඒක එකක් තමයි මෙන්න මේ යකඩ යකඩ ඌණතාවය අයඩින් ඌණතාවය විටමින් ඒ ඌණතාවය කැල්සියම් ඌණතාවය තව එකක් ඉන්නවා මෙතන සින්ක් ඌණතාවය හැබැයි සින්ක් ඌණතාවය බහුලවම දකින්න හම්බෙන්නේ නැහැ හැබැයි බහුලම හම්බෙන්නේ දකින්න හම්බෙන්නේ නැති වුණාට සින්ක් කියන්නේ සුත්‍ර පෝෂක ඌණතාවයක් එතකොට සුත්‍ර පෝෂක වර්ග පහක් තියෙනවා යකඩ අයඩින් විටමින් කැල්සියම් සහ සින්ක් ඒ අතරින් බහුලවම සුත්‍ර පෝෂක ඌණතාවයක් විදිහට අපිට දැක ගන්න වෙන්නේ යකඩයි අයඩිනුයි විටමින් A කැල්සියම් A නිසා උත්තරේ 1 C වැඩිපුර දකින්න නැහැ සින්ක් වැඩිපුර දකින්න නැහැ නමුත් සුත්‍ර පෝෂක ඌණතාවයක් තමයි ඊත් නැහැ කාබෝහයිඩ්‍රේට් ඌණතාවයක් කියලා එකක් නැහැ ප්‍රෝටීන් ඌණතාවයක් කියලා එකක් නැහැ යකඩ හරි මේද ඌණතාවයක් කියලා එකක් නැහැ කැල්සියම් එකක් තියෙනවා විටමින් A තියෙනවා නමුත් මේ දේ හින්දා මේ උත්තරේ වරදිනවා ඔන්න ඔය විදිහට තමයි අපි උත්තර ටික හොයාගෙන හොයාගෙන යන්නේ අස්ති පහසෙන් බිදී යාම sorry දත් දිරා යාම වර්ධනයේ අඩුවීම ඔය කියන දේවල් ඔක්කොටම බලපානවා මෙන්න මෙයා කැල්සියම් විටමින් A ඇස් වලට තමස් සන්දතාවයට ඔන්න ඔය වගේ දේවල් තමයි විටමින් A බලපානවා जीव विद्यात्मक साधक रासायनिक साधक सह भौतिक साधक आहार सुरक्षित बाधाक साधक मुकदमे आहार सुरक्षित आहार सुरक्षित दहाय मेक अभिनपति දහය වසරේ පාඩමක් ආහාර සුරක්ෂිතතාවය කියන්නේ පෝෂණ ඌණතාවයේ විසම චක්‍රය ගාවින් ඊට පස්සේ එන මාතෘකාව තමයි ආහාර සුරක්ෂිතතාවය. මොකක්ද ආහාර සුරක්ෂිතතාවය කියන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. මොකක්ද ආහාර සුරක්ෂිතතාවය? දන්නේ නැද්ද? අපට ඕනි කරන ආහාරය අපට කරන ඕනිම ආහාර අවවනම ආහාරය ඕනම ප්‍රදේශයකින් ඉගෙන ඕනම තැනකින් ඕනම වේලාවක මිලදී ගැනීමට හැකියාව තමයි අපි කියන්නේ ආහාර සුරක්ෂිතතාවය කියලා. උදාහරණයක් විදිහට මම ගන්නවා පීසා එකක්. ඒක හොඳ දෙයක් නෙමෙයි හොඳ ආහාරයක් නෙමෙයි. නමුත් උදාහරණයක් විදිහට ගන්නම්. ඒතර පීසා. අපිට ලංකාවේ ඕන තැනකින් ගන්න බෑ. විශේෂිත තැන් තියෙනවා. එහෙනම් ඒක අපි කියමු පීසා නෙමෙයි. ඉතින් පීසා හොඳ දෙයක් නෙමෙයි. මම නිකන් ඒක ගත්ත උදාහරණයක් විදිහට. එතකොට අවශ්‍ය ඕනෑම තැනකින් ඕනෑම වෙලාවක ඕනෑම ගන්න බෑ. එහෙම ගන්න බෑ නම් අන්න ඒක ආහාර සුරක්ෂිතතාවයට බාධා කරන සාධකයක්. ඒක උදාහරණයකටයි ගත්තා. අන්න ඒ වාගේ ඕනම ආහාරයක් අපට අවශ්‍ය කරන ඕනෑම වෙලාවකදී ඕනෑම ප්‍රමාණයකින් මිලදී ගැනීමේ හැකියාවක් නැත්නම් ඒක ආහාර සුරක්ෂිතතාවයට බාධා කරනවා. එතකොට ඒක ජීව විද්‍යාත්මක සාධක අනුවත් වෙනවා. ඒ කියන්නේ සත්තු සම්බන්ධයි රසායනික සාධක ඒ වගේම මේක ඇති කරන විවිධ සුදු ජීවීන් වගේ නැත්නම් රසායනික කොටස් මගින් ඇති කරන එකක් තමයි උදාහරණයක් විදිහට ආහාර වලට නැත්නම් භෝග වලට අපි කෘෂි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරනවා. අන්න එහෙම කෘෂි රසායන ගහපුවාම මේක සමහර කොටස් එකතු වෙන්න පුළුවන් ඒ අදාළ භෝග වලට. අන්න ඒක එතකොට රසායනික සාධකයක් වෙනවා. එතකොට භෞතික සාධක කියන්නේ ආහාරයකට එකතු වෙන ගල් වැලි ඔය මියගිය සත්ව කොටස් සත්ව අවශේෂ කොටස් ඔන්න ඔය වගේ දේවල් එකතු වෙලා තියෙනවා නම් අන්න භෞතික සාධක විදිහට ගන්නට පුළුවන්. එහෙනම් ඔය තමයි ආහාර සුරක්ෂිතතාවට බාධා කරන සාධක. 10. ආහාර පිළියෙල කිරීමේදී එකම තෙලෙන් නැවත නැවත බදිමින් අපි කියනවා රිකරන්ට් ඔයිල් කියලා කියනවා. ඒ කියන්නේ රිකරන්ට් කියන්නේ ආපහු ගන්නවා කියන එක. ආපහු ගන්නවා. ඕකෙදි වෙන්නේ මේදේ ස්වභාවය වෙනස් වෙනවා මේදේ ස්වභාවය වෙනස් වෙලා අපි ට්‍රාන්ස්පැක්ට් කියන එක නැත්නම් ට්‍රාන්ස්මේදේ කියන එක නිපදවීම වැඩිවීම සිදු වෙනවා ඒක අනිත් පැත්තෙන් අපේ ශරීරයට ගිපම පිළිකාකාරක නැත්නම් පිළිකා හැදීමේ අවදානම කියනවා එකම තෙලේ කිහිප වතාවක්ම බදිත්
එනිසායි ඔය විශාල හෝටෙල් වල ලොකු ගණන් තියෙන්නේ කෑමස් දීම ලොකුවට ගණන් වෙන්නේ ඒකයි හේතුව ඒගොල්ලෝ ඒ ආහාර නිෂ්පාදනය කරන්න ගන්න තෙල් ටික ආපහු ආහාරයක් නිෂ්පාදනය කරන්න ගන්න ඒ ටික අයින් කරලා දානවා ඒ නිසා ඒගොල්ලෝ ඉහළ ක්වොලිටි එකක් තියා ගන්නවා ඉහළ මිලක් ඇති වෙනවා ඒ නිසා නමුත් අපේ කට්ටිය මොකද ගන්නෙ කැන්ටින් එකක ගත්තත් වඩේ බදින කෙනෙක් ගත්තත් ඊයේ තෙල් ටිකේ ඉතින් ටික අද ගන්නවා දාලා ඒකට තව ටිකක් අලුතෙන් දානවා අන්න වඩේ බදිනවා ඊට පස්සේ ඒකෙන් දැන් තෙල් ටිකක් අයින් වෙනවා ආපහු හෙටට අදීතුරු වෙච්ච ටිකක් දාලා අලුතෙන් හෙට තව ටිකක් එකතු කරනවා ඉතින් ඕක නොනවත්වා යනවා එකම තෙලෙන් නැවත බදිනවා එතකොට ඒක තියෙන මේද ස්වභාවය වෙනස් වෙනවා ට්‍රාස් ෆැට් කියන එක නැත්නම් ට්‍රාස් මේදය කියන එක ඉපදීම වැඩි වෙනවා මෙයා වැඩි වෙච්චාම මේක පිළිකාකාරක ඇති වෙනවා එනවා පිළිකාවලට හේතුවක් වෙනවා නම් මෙලනින් නිෂ්පාදනය වැඩි කරන බැවින් ඒක වැරදි මෙලනින් සමමගින් නිෂ්පාදනය වෙන්නේ කැල්සියම් නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ යකඩ නිපදවීමක් වැඩි කරන්නේත් නැහැ උත්තරය අංක 1 11 දේශීය ආහාර සංස්කෘතිය අගය කිරීමට බලපාන ප්‍රධානතම හේතුව මොකක්ද දේශීය ආහාර සංස්කෘතිය අගය කිරීමට බලපාන ප්‍රධානතම හේතුව ගත්තාම ඉහළ පෝෂණ අගයක් ඇති ආහාර ලැබීම එක හරි දේශීය ආහාර සංස්කෘතිය කියද්දී එතන අපේ පාරම්පරික ආහාර පවා ගන්න පුළුවන් දේශීය ආහාර උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ආහාර ටිකක් තමයි දේශීය ආහාර යටතට ගන්න යන්නේ මේ ටික ගන්නවා දේශීය ආහාර විදියට ඔය තැඹුම් වර්ග හොදිලුණු කැඳ බැදිහා කැඳ හත් මාළු පාරම්පරික ආහාර තමයි ඒක පැත්තකින් අලවම් පලාදිය බත් අලප මුං කිරි බත් ඔන්න ඔය වගේ දේවල් ගන්නවා දේශීය ඒ වගේම දේශීය පරණ වී වර්ග මේ වගේ දේශීය දේවල් තැඹුම් හොදිලුණු කැඳ බැදිහා කැඳ හත් මාළු අලවම් පලා මැල්ලුම් දිය බත් අලප මුං කිරි බත් ඔන්න ඔය වගේ දේවල් අපි ගන්නවා ඒ අනුව ඉහළ පෝෂණ අගයක් ඇති ආහාර ලැබෙනවා ඒක ඇත්ත. නැගිට නැවුම් හා ස්වභාවික ආහාර ලැබෙනවා ඒකත් ඇත්ත. දේශීය සංස්කෘතියල ගත්තේ ෆ්‍රිජ් එකේ තියාගත්තවනේ මේ ඉස්සර ගත්තේ. එතකොට කොරටුවෙන් නැත්තම් හේනෙන් එහෙම නැත්තම් වෙලෙන් කඩාගෙන ආපු ගමන් ඒ ටික ඉව ගැනීමට ගත්තා. එතකොට නැවුම් හා ස්වභාවික ආහාර තමයි. ඊළඟට ගුණෙන් හා රුචියෙන් වැඩි ආහාර ලැබීම අලුත් ආහාර නැවුම් ආහාර. ඒ නිසා ගුණයත් වැඩි රුචියත් වැඩි. ඒ නිසා මේ ඔක්කොම ටික හරි උත්තරය 4. ඊළඟට යෝවන් විය පසු වන බාලිකාවන්ගේ යකඩ අවශ්‍යතාවය වැඩි වීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් නිවසේ වැඩිපුර කාර්යයන් නිර්වැණි විතරේ වැරදි අධ්‍යාපනික අවස්ථා වැඩි වෙන බැවින් වැරදි ආර්ථික චක්‍රය ආරම්භ වන බැවින් ඔව් ඒ නිසා තමයි හේතුව ඒ නිසා රුධිර වහන වීමක් සිද්ධ වෙන්නට පුළුවන් එතකොට වැඩිපුර යකඩ අවශ්‍යතාවය තියෙන්නට ඕනි ඒ නිසා යකඩ අවශ්‍ය අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගන්නට ඕනි ක්ෂණික ආහාර වලට වැඩිපුර යොමුණු වෙන එක වැරදි. ඊළඟට එනවා ඒ හෘදයේ තුල ඔක්සිජනීකృత රුධිරය හා ඔක්සිජනීකృత රුධිරයේ මිශ්‍ර වීමක් සිදු වේ. අස්තරින් නිවැරදි ප්‍රකාශ හෝ ප්‍රකාශය කුමක්ද කියලා යහන්නේ. ඒතර මේක වැරදි. ඒක වෙන්නේ කොහෙද? එහෙම මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා කේශනාලිකා හරහා තමයි ওই දේවල් සිද්ධ වෙන්නේ. එතකොට හෘදයේ තුල නෙමෙයි ඔක වෙන්නේ. right එනිසා ඔක වැරදි රුධිර නාල රුධිර කැටියක් මගින් අවහිර වීම thrombosis හා embolism රෝගී තත්ත්වයේ වේ ඔව් ආඝාත බව ඇති වෙන්න පුළුවන් ඔන්න ඔය තත්ත්ව තමයි කියන්නේ රුධිර නාල රුධිර කැටියක් අවහිර වුණොත් එහෙම ඒක හරි x කිරණ භාවිතයෙන් සිරුරේ අස්ථිවලට කිසිදු හානියක් සිදු නොවේ නෙමෙයි සිදුවේ එක සමහර අපි ගත්තොත් එහෙම x-ray එක තැනකට තුන් පාරකට වඩා ගන්න යන්නේ නැහැ එහෙම ලියන්නේ නැහැ හේතුව තමයි ඒවට හානියක් වෙන්නට පුළුවන් නිසා උත්තරය 2 විතරයි B සිරුර තුල සිදුවන ජීවක්‍රියා හේතුවෙන් නිකුත්වන බහිස්රාවීය අපද්‍රව්‍යයක් බහිස්රාවීය අපද්‍රව්‍යයක් වෙන්නේ ඇඩ්‍රිනලින් නෙමෙයි හෝමෝනයක් ප්‍රෝටීන් කියන්නේ මහා පෝෂකයක්
තයිරොක්සින් හෝමෝනයක්. එතකොට උත්තරය යුරික් අම්ලය. එයා බහිස්රාවී අපද්‍රව්‍යයක්. අපද්‍රව්‍ය ඵලයක් තමයි යුරික් අම්ලය, යූරියා ඔය කියන දේවල් ඔක්කොම බහිස්රාවී අපද්‍රව්‍ය. 15 ශසන පද්ධතිය ඇති පෙනහළු වටා පුරා තරලයේ පිහිටීම වලින් සිදුවන ප්‍රධාන කාර්ය වන්නේ ආහාර ශසනාලයට ඇතුළු වීම වැළැක්වීම වෙන්නේ ග්‍රසනිකාවෙන්. ආහාර ගද්දින් අපි ආහාර ගද්දින් ග්‍රසනිකාව ගන්න චොටි පියන. අන්නේ ආහාර ගද්දින් ග්‍රසනිකාව ඩග්ගාතිය වහනවා ශසන මාර්ගයේ වහනවා. ශසන මාර්ගයේ වාක්වාම කටින් දාන බට්ටික කෙලීම ආහාර මාර්ගයට තමයි ගමන් කරන්නේ. බැරි වෙලාව චුට්ටක් එහෙම හේවුනොත් එහෙම තමයි අර වත්තටයක් දෙකක් අපි කියන්නේ මොකද්ද ඉස්කෝලේ යනවා කියලා. එහෙවුනොත් තමයි ඒක ගැටලුවක් වෙන්නේ. අනේ ඒක නැති කරන්න තමයි මේ ග්‍රසනිකාව කියන එක නා ඉන්නේ. හැබැයි ආහාර සනාලයට ඇතුළු වෙන වැලකීම් සිද්ධ වෙන්නේ ප්ලූරා තරලයේ මගින් නෙමෙයි. දෙක ආස්වාසයේදී හා ප්‍රාස්වාසයේදී ඇති වෙන ඝර්ෂණීය වැලකීම් මේක තමයි පිළිතුර ප්ලූරාව කියන්නේ පෙනහළු වටා තියෙන මේ තරලේ. එතකොට ආස්වාසයේදී ප්‍රාස්වාසයේදී ඇති වෙන ඝර්ෂණය පෙනහළු අන්න ඒක වළක්වන්නයි උදව් වෙනවා. ශ්වාසනාලයට ඇතුළු වෙන ආගන්තුක ද්‍රව්‍ය බැහැර කිරීම නෑ. එහෙම එකක් සිද්ධ වෙන්නේ නෑ. ශ්වාසනාලයට ඇතුළු වෙන ආගන්තුක ද්‍රව්‍ය බැහැර කරන්න කලින් ඒ ආගන්තුක ද්‍රව්‍ය ගොඩාක් බැහැර වෙනවා නාසයේ තියෙන පක්ෂම හරහා. අපි තියෙන රෝම් කූප වගේ මේ යන වාතයේ පෙරීමකට ලක් වෙලා තමයි මේකේ වැඩක් නැති කට්ටිය මේක රඳගෙන තමයි යන්නේ. ඒ නිසා එකත් වැරදි. වෙනහළු වලට ගමන් කරන වායු නැතිනම් ඔක්සිජන් වායු පමණක් තෝරා ගැනීම නැහැ. එහෙම එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් වායුගෝලයේ තියෙන විවිධ වායු වර්ග. ඒ අතරින් අපේ වෙනහළු වලට ගමන් කරන්න පුළුවන් වායුවකට තියෙනවා ඔක්සිජන් කියන වායු. ඒ නිසා ඒක වැරදි ඉස්සරේ. පමණක් කියන එක වැරදි. එහෙනම් උත්තරය 2. 16. පුරුෂයන්ගේ දීත්‍තික ලිංගික ලක්ෂණ පාල කරන හෝමෝන් එක තමයි ටෙස්ටොස්ටරෝන් කියන්නේ. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන දෙක කාන්තාවන්ගේ තියෙන දීත්‍තික ලිංගික ලක්ෂණ පාල කරන හෝමෝන දෙකක්. ඉන්සියුලින් කියන්නේ දියවැඩියාව සම්බන්ධව අවශ්‍ය වෙන කෙනෙක්. නමුත්‍රේ 3 ටෙස්ටොස්ටරෝන්. ඇවිදීමේ තරඟයට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරඟයෙන් ඉවත් කළ බව ප්‍රධාන මිනිසුරු විසින් දැනුම් දෙන ලදී. එම තීරණය කෙරෙහි බලපෑ ප්‍රධානතම හේතුව විය හැක්කේ ඔහුගේ එක් පාදයක් නිතරම පොළව හා ස්පර්ශ වී තිබීම. ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ දිවීම හා ඇවිදීම අතර වෙනස. දිවීමක් කියවුවාම දිවීමේදී පාද දෙකම දිවීමේදී හොඳට බලන්න පාද දෙකම එක්තරා අවස්ථාවක පොළවෙන් ඉහළට එසවි ගුණේ පවතී. මේ තියෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. මේ බලන්න මේ තියෙන ක්‍රීඩා පිටිය මේ එක්තරා අවස්ථාවක්. මේකෙදි මෙයාගේ දෙපා කියන්නේ කකුල් දෙකම පොළවෙන් ඉහළට ඉස්සෙල්ලා තමයි ගමන් කරන්නේ. ඒක තමයි වෙනස. ඊළඟට ඇවිදීමේදී එක් පාදයක් හෝ පොළ මත පවතී. ඒ කියන්නේ ඇවිදිද්දී කකුල් දෙකම උඩ යන්නේ නැහැ. දැන් දුවද්දි කකුල් දෙකම උඩ. හැබැයි ඇවිදීමක් කරද්දී එක කකුලක් තියද්දී තමයි අනිත් කකුල උස්සන්නේ. ඒ කකුල ආපහු මේ කකුල ඉස්සරහින් උස්සලා තියද්දී පිටිපස්සේ කකුල ආපහු පස්සට ගන්නවා. ඔබ තමයි සිද්ධ වෙන්නේ. right මේ තියෙන්නේ කකුල තිබ්බා. ඊපස් මෙන්න මේ පාදයේ උඩ මේ පාදයේ උඩ මෙන්න තවත් උඩ. ඔන්න පාද දෙක උඩ. මෙන්න මේ අවස්ථාවේදී තමයි මෙන්න මේ අවස්ථාවේ තමයි ආපහු කකුල තියන්නේ. දෙකම මම මේ රවුම් දෙකෙන් දාලා තියෙන අකුල් දෙක දිහා බැලුවොත් එමේ කට්ටිය උඩ.
අකුල් දෙක තාම උඩ. ඔක තමයි වෙනස. ඔය තමයි ඇවිදීම. දිවීමේදී එහෙම ඇවිදීමේදී එහෙම බෑ. ඇවිදීමේදී පැහැදිලිවම එක කකුලක් තියදී අනිත් කකුල ඉස්සෙන්නට ඕන. ඒක නීතියක්. එහෙනම් ඔහුගේ පාද දෙකම ගුණ ගති වී තිබීම එනං ඔහුගේ පාද දෙකම ගුවන් ගත වී තිබීම ඔහුගේ උකුල ක්‍රමානුකූලව පැද්දවීම ඔහුගේ අත් දෙක 90ට තමයි පැද්දවීම අත් දෙක 90ට නැවලා තමයි යන්නේ පද්දවන්නේ උකුල පුතේ ක්‍රමානුකූලව උඩ පහළ යනවා එක හරි හැබැයි පාද දෙකම ගුවන් ගත වී තිබීම කියන එක මේක හරි මෙන්න මේක තමයි වැරදි කියලා ගන්න වෙන්නේ 14 2 right මොනවද ගැටලුවක් තියෙනවා නම් අහන්න ඒක දාලා दिख सह पियवर तभी में शीघ्रता मत හරි මම බැලුවේ පෙන්වන්න ආ හරි තියෙනවා එක ඉන්න බලන්න මට දැන් මතක් වුණේ එන ධාවන පියවරක අවස්ථා කියලා එකක් තියෙනවා ඒකට ධාවන පියවරක අවස්ථා යට තමයි ඒක තියෙන්නේ මේ තියෙන ධාවන පියවරක අවස්ථා කියන අවස්ථා දෙක right එකක් තමයි ආධාරක අවදි අපි කියන සපෝටිව් ෆේස් කියලා කියනවා ආධාරක අවදි කියන්නේ හැම වෙලේම කකුලක් බිම ගහලා මේ කකුලක් බිම ගහනවා ගහලා අපි ඔන්න මොකද කරන්නේ ඔන්න ආරම්භ කරනවා දුවන්න ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ කකුල විවින් තියෙනවා දැන් දකුණ ගැහුව ඊට පස්සේ ආපහු වම තියෙන. ඊට පස්සේ ආපහු කකුල තියද්දී ආපහු ඔන්න ගිහලා ආපහු අනිත් කකුල තියෙනවා. එතකොට ඔන්න කකුල් මේ පැත්තේ මේක ගත්තොත් මේ දකුණු කකුල. මේ පැත්තෙන් ගත්තොත් වම් කකුල. එතකොට වම් කකුල සහ දකුණු කකුල උස්සලා වම් කකුල තියද්දී එයතර තවත් පියවරක් මාරු වෙනවා අන්න ඒකට තමයි කියන්නේ අපි ආධාරක අවදිය කියලා right එතකොට ඔන්න ධාවන පියවරක අවස්ථා දෙකයි එකක් ආධාරක අවදිය ඒ කියන්නේ කකුල බිම ගහලා ජවයක් ගන්න එක right පියාසනික අවදිය කියන්නේ ෆ්ලයිට් ෆේස් කියලා කියනවා එතකොට එයා අපි අර ආධාරකයක් ගත්ත එකන ඊට පස්සේ ගිහින් ඉවරයි එතකොට මෙන්න මේකෙදි කකුල් දෙකම උඩුගොනේ තිබ්බතේම අනිවාර්යයෙන්ම යා කරන්නේ දිවීම. අනිවාර්යයෙන්ම දිවීමක් කරන්නේ. ඒකට දැන් අපි යනවා පේපර් එකට. දාවකයාගේ පියවරක දිග සහ පියවර තැබීමේ ශීඝ්‍රතාව. ඔන්න ඔතන පියවර තැබීමේ ශීඝ්‍රතාව කියන්නේ දැන් මෙන්න මේ එක ආධාරක අවධියක් සහ තවත් ආධාරක අවධියක් අතර ප්‍රමාණය ගොඩාක් දිග වුණොත් එහෙම එයාට වැඩි දුරක් දුවන්න පුළුවන් කෙටි දුර. අන්න එකයි ඒ කියන්නේ.
පියවරක දිග සහ පියවර තැබීමේ ශීඝ්‍රතාව මොන පියවරක දිගයි පියවර තැබීමේ ශීඝ්‍රතාව धावण वेगे तम कीगें क्रिया का नौ हरी बड़ी दूर धावण है धावण वेगे हकी धावण वेगे तीरने कल हकी उत्तर धावण वेगे तीरने कल पिय वर्ग दिख सह पियवर सीक्रता वेदी यागे वेगे वेड़े नौ बुलवा दातर दहनामे मीटर सी हतर सहाय दीवी तरंग भाविता की वडा उचित यष्टि हुमार प्रमेवाने मिश्र मारु नमेटी उठे प्रसन्न दिख मेतन यष्टि होमारुव गट सिंगल के सहाय दिवीम के हतर दिन किन्नोनी रिलेका हतरा ओनी यष्टि होमारु करण आकार प्रधान आकार तुनत्तिना पटलगा යෂ්ටිය ලබා දෙන ආකාරය ඒ කියන්නේ එක ක්‍රීඩකයෙක් අනිත් එක්කනට යෂ්ටිය ලබා දෙන්නේ කොහොමද කියන එක අනුව පුළුවන් හරි එතකොට මේකෙදී එක ක්‍රීඩකයෙක් අනිත් ක්‍රීඩකයාට යෂ්ටිය ලබා දෙන ආකාරය මොන කොහොමද දෙන්නේ පැත්තෙන්ද දෙන්නේ වමෙන්ද දෙන්නේ අන්න ඒ විදිහට ඊළඟට නෑ යෂ්ටිය ලබා දෙන ආකාරය කියන්නේ අප් ස්වීප්ද ඩවුන් ස්වීප්ද කියන්නේ උඩුවත් ක්‍රමයේද යටිවත් ක්‍රමයේද කියන කණුව ඊළඟට යෂ්ටිය ලබා ශරීරයේ කුමන පැත්තෙන් ලබා දෙන්නේද යන්න දකුණෙන්ද වමෙන්ද අන්න ඒ වායක මත විසි කරනවාද එහෙම විසි කරන්න බෑ ඊළඟට ධාවන ඉසව් අනුව කෙටි දුරද දිග දුරද කියන කණුව තමයි एक क्रीडके कणित क्रीडके अरे अस्टी लबादेन आकार आकार देखातीन एक उड़वत्क्रमे क्या उडट किम कराने उड़वत्क्रमे अस्टीन उड़ीन दुड़या मेम कारगन अस्टी अलगनी मिशन යටියත්ක්‍රමයේ කියද්දී යටියත්ක්‍රමයේදී වෙන්නේ උඩින් පහළට අපි යොමු කරනවා ඇරෝ එක. right. දැන් ඔන්නේ යෂ්ටිය ලබාගෙන ඉන්න ක්‍රීඩකයා ඊළඟ ක්‍රීඩකයා යෂ්ටිය ලබා ගන්න ආකාරය අනුව අදපු ශිල්පී ක්‍රම දෙක උඩවත් එකයි යටියත් ඊළඟට ආපහු තියෙනවා ශරීරයේ මොන පැත්තෙන්ද යෂ්ටිය ගන්න කියන එක මත ආපහු බෙදෙනවා කොටස් දෙකකට සෝරි තුනකට එකක් තමයි ඇතුළත මාරුව අනිත් එක පිටත මාරුව අනිත් එක මිශ්‍ර මාරුව හරි
රයිට් හරි එතකොට ඒ අනුව එක් පිළිකේ ගෙනාපු ජස්ටිය අනිත් පැත්ත කෙනාට දෙද්දි දැන් හුවමාරු ක්‍රම තුනක් තියෙනවා Right. The quarter. මෙහෙම ට්‍රැක් එකක් අපි ගත්තොත් එහෙම ධාවන පතයක් ගත්තොත් එහෙම මේ විදිහට තමයි ධාවන මන්තිරු තියෙන්නේ. ගන් හිතන්න මම දාවන මන්තිරු තියෙනවා. ඔහොම දාවන මන්තිරු තියෙද්දී දැන් අපි තරංගය පටන් ගන්න මෙතනින් කියලා. ඉතින් පටන් ගන්න කියලා දැන් තරංගය. එතකොට ඒ දුවන කෙනා දුවන්නේ වාමාවර්තව. ඒ කියන්නේ තමන්ගේ වම් මත මෙන්න මේ ග්‍රවුන්ඩ් එක පැත්තට. දැන් මෙතන එක්කෙනෙක් දුවනවා නම් මේ ආගේ වම මේ ආගේ දකුණ. වම දකුණ. එතකොට මෙතන ඉන්න කෙනා එයාගේ වම් මත මේ ඇතුල් පැත්තට තියෙන්නේ වාමාවර්තවනේ දුවන්නේ. එතකොට වම් මත ඇතුල් පැත්ත. අනේ ඒ වායි කෙනෙකුට අපි කියනවා ඇතුළත මාරුව කියලා. ඒ වාගේ ගිනිච්චත්තේ මෙයා කරන්නේ ඇතුළත මාරුව. හැබැයි ක්‍රීඩා පිටියේ දුවද්දී දකුණු අත පැත්තෙන් තමයි මේ විදිහට අනිත් ප්‍රැක්ටික පේන්නේ. එතකොට මේ පැත්තට එන්න එකත් වටිනවා. අනිත් පැත්ත මාරු වෙන එකත් වටිනවා. රයිට්. එතකොට හැම වෙලේම වම් මත යන්නේ ඇතුල් පැත්තට. ඒක ඇතුළත මාරුව වෙනවා. දකුණු අත යන්නේ පිට පැත්තට. ඒක පිටත මාරුව වෙනවා. එතකොට අපෙන් අහන්නේ ඊළඟ කාරණය තමයි මොකද්ද මේ සුදුසු එක මේ 104 තරගයකට 104 ධාවන තරගයකට සුදුසු එක තමයි මිශ්‍ර මාරුව කියන්නේ. මෙතන මිශ්‍ර මාරුව. මිශ්‍ර මාරුවේදී සිද්ධ වෙන්නේ ඉස්සර වෙලාවම පළවෙනි ක්‍රීඩකයා. ඒ පළවෙනි ක්‍රීඩකයා යෂ්ටිය අරගෙන ඉන්නේ මේ දේ වම් මත සහ දකුණු අත කියන එක. වම දකුණ. එතකොට පළවෙනි එකනා යෂ්ටිය අරන් ඉන්නේ දකුණු අතින්. දකුණු අතින් අරගෙන ඇවිල්ලා එයා දෙනවා වම් මතින් ගන්න අනිත් කෙනාට. දකුණු අතින් අරගෙන එනවා කියන්නේ එයා එන්නේ මේ එයාගේ දකුණ තියෙන පිට. හැබැයි දෙන්නේ එයා දෙවෙනි ක්‍රීඩකයාට එයා ගන්නේ වමින්. වමින් ගත්තා වම තියෙන්නේ ඇතුළු පැත්තට වෙන ග්‍රවුන්ඩ් එකේ. එහෙනම් ඒක ඇතුළත මාරුව වෙනවා. එයා අරගෙන යනවා. එයා වමින් අරගෙන යන්නේ ගෙනihinලා මේ ගන්න එක්කනාගේ අත තියෙන්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ දකුණ කියන්නේ ක්‍රීඩා පිටියෙන් පිට. අපි අර දෝපු දාන මන්ත්‍රියෙන් පිට. එනම් පිටත මාරුව. වමෙන් දකුණ දෙනවා කියන්නේ පිටත මාරුව සිද්ධ වෙනවා. ආපහු දකුණෙන් ගෙනිච්චා. දකුණෙන් අරගෙන ගිහිල්ලා ආපහු වමට දුන්නා. වම කියන්නේ ක්‍රීඩා පිටිය ඇතුළට තියෙන්නේ. එනම් ආපහු ඇතුළත මාරුව. එනම් මෙන්න මේක තමයි
මිශ්‍ර මාරුව කියලා කියන්නේ. මේ තියෙන මිශ්‍ර මාරුව. Right. ඊළඟට ආපහු ක්‍රම දෙකක් තියෙනවා දාවන ඉසව් අනුව දෘශ්‍ය මාරුව සහ අදෘශ්‍ය මාරුව කියලා. යෂ්ටිය දිහා බලලා ගන්නව නම් අපි කියනවා දෘශ්‍ය මාරුව කිලෝමීටර 404 වගේ දේවල් පුළුවන් එමු. මීටර 104 වගේ දේවල් එහෙම කරන්න බෑ. 104 කියද්දින් ක්ෂණිකව තත්පර ගාණක් ඇතුළත විනාඩියක් යන්නෙත් නෑ ඊටත් අඩු කාලෙකින් දුවන එකන්නේ. ඉතින් ඒ නිසා යෂ්ටිය දිහා බලබලා ගන්න කියොත් පරක් වෙනවා. ඒ නිසා එතෙන්ට අදෘශ්‍ය මාරුව පාවිච්චි කරනවා. ගැටලුවක් තියෙනවා නම් අහන්න එතෙන්ට. ගැටලුවක් තියෙනවා ඒ පිළිබඳව. තේරුණාද අපහැදිලිද චුට්ටක් කියන්න බලන්න මම. ටක් කියන්න පුතේ. තේරුණාද පැහැදිලිද ආපහු කියලා දෙන්න ඕන දෙයක. තේරුණා. එහෙනම් යන් අපි ඉස්සින් ප්‍රශ්නෙට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය නීති රීති පොතේ තව එකක් කියලා දෙන්න ඕන. මේ තියෙන්නේ අෂ්ටි හුවමාරු කලාපයේ කලින් තිබ්බ විදිහ. ඒ කියන්නේ මෙන්න මේ එකේ ඉලක්කම් දෙකක් ඔයාලට පේනවාද දෙපැත්තෙන්. මේ තියෙන්නේ මම යත ටිකක් ලොකු කරන්න. මේ තියෙන. එකේ ඉලක්කම් දෙකක් දෙපැත්තට. ඔය තමයි යෂ්ටි හුවමාරු කලාපය. කලින් තිබ්බ විදිය. ඒක තිබ්බා ඒකේ ප්‍රමාණය මීටර 20ක් තිබ්බා. මෙතන ඉඳන් මෙතන මීටර 20ක් තිබ්බා. C කියන ඉලක්කම ගාන නම් B කියන තැනට. ඒතර තරණ කලාපයේ කිව්වේ මෙන්න මේ හරිය. මේ A කියන්නේ මෙන්න මේ හරිය නම් තරණයකට ගන්න පුළුවන්. එතන තිබ්බා මීටර 10ක් තිබ්බා. මේ කලින් තිබ්බ විදිහ ගැන මම කියන්නේ. මීටර 10ක් තිබ්බ තරණ කලාපේ හුවමාරු කලාපේ මීටර 20ක් තිබ්බා. එතකොට ගත්තාම යෂ්ටි හුවමාරු කලාපේ මීටර 30ක් තිබ්බ. මීටර 20යි ඇත්තටම 10යි තිබ්බේ. හැබැයි ඕක 30 වුණා ඊට පස්සේ. මීටර 30යි. දැන් තරණ කලාපයක් නැහැ. හුවමාරු කලාපය දෙන්න එකට තියෙනවා. තරණ සහ හුවමාරු කියන කලාප දෙකට එක දෙන්න එකට කරන්නේ. කියන්නේ මේ දේ දැන් මීටර 20 කියන එක නෑ දැන් මීටර 10 කියන එක නෑ තරණ කලාපයක් නෑ දැන් තියෙන හුවමාරු කලාපේ ඒක මීටර 30යි හැබැයි ඔයාගෙන් පොතේ ඇහුවොත් එහෙම මම හිතනවා එහෙම අහන්නේ නැති වෙයි කියලා දැන් මේක ගැටලුවක් තියෙන නිසා බැරි වෙලාවත් 20යි 30යි උත්තර දෙකම දැම්මොත් එහෙම එයා අමාරුවේ වැටෙනවා ඒ නිසා පොතේ තියෙන එක දාන්නද මොකද්ද කියන එක ලියන්න වාගේ ඇවිල්ලා තිබ්බොත් 20යි කියලා දාලා වර්තමානයේ 30 වෙන වෙද්දී 30 වෙන තෙක් සංශෝධනය වී ඇත කියලා ලියන්න. ඒක තමයි මට කියලා දෙන්න තියෙන්නේ. රයිට් එහෙනම් අහනවා අපෙන් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ නීති රීති පොතේ සඳහන් නිර්වචනයට අනුව මලල ක්‍රීඩා යනු. මලල ක්‍රීඩා කියන්නේ ජවන තරඟක් තියෙනවා පිටිය තරඟක් තියෙනවා දෙක ඒක හරි. මාර්ග ධාවනක් තියෙනවා තරඟ ඇවිදීමේ සරුත් තියෙනවා. රට හරහක් තියෙනවා කඳු හරහක් තියෙනවා නේද? බාධකක් තියෙනවා ඒ ඔක්කොම තියෙනවා. එනිසා ඉහත තරඟ ඉසව සියල්ලම කියන එක තමයි පිළිතුරු. දැන් අපි යමු ඊළඟයකට 20. 21 ඉඳන් 26. 26 යනකන් තියෙන ඔන්න ඔය කොටසින් අදාළ උත්තරය. රයිට්. පොඩ්ඩක් කියවන්න බලන්නකෝ. කියවලා බලාගෙන චුට්ටක් වෙන් කරගන්න බං ෂෝට් කරගන්න බලන්නකෝ ටික. හරි මෙතන ඉන්නවා ඒ ක්‍රීඩකාංක 4ක් තියෙන 4 දෙනෙක් එතකොට ඒ ක්‍රීඩකාංක 4ක් තියෙන කට්ටිය
සහභාගි වෙච්චි තරඟ ටිකක් තමයි මේ ඉස්රායිල් තියෙන්නේ. එතකොට ක්‍රීඩකාංක 72 කියන කෙනා ගත්තාම ඔයාට හිතෙන්නේ මොනවද මෙයාගේ ඉසව්? මට කියන්න අර කුලක වගේ වෙන් කරන්නකෝ බලන්න මේ මේ කට්ටිය එකම තැනකට ගන්න බලන්න. 100යි 200යි. එයාලට දෙන්න පුළුවන් තනි නමක් කියන්න බලන්න. කෙටි දුර දාව නිසා. ඔව් කෙටි දුර කියලා කියන්න පුළුවන්. පිළිතුර හරි. කෙටි දුර ධාවකයෙක් කියලා කියන්න පුළුවන්. එතකොට නේද පුතේ? ධාව නිසා වුණාට කෙටි දුර ධාවකයෙක් තමයි මේක කරන්නේ. එතකොට කෙටි දුර ඉසව් 72 කියන්නේ කවුද එතකොට? කෙටි දුර ධාවකයා. ඊළඟට කාවපෙත්ත විසිකිරීම. මිටිය විසිකිරීම. කවුරු කෙනෙක්ද? හොඳ ත්‍රෝව කෙනෙක්. කවුද ත්‍රෝව කියන්නේ හොඳ විසි කරන්නේ. නං හොඳ විසි කරන්නෙක් මෙයා. ඊළඟට දුරපැනීම සහ මීටර 1500 අපිට එහෙම ගන්න බෑ. යගුලිය දැමීමත් විසි කරන්නෙක් කියලා ගන්න පුළුවන්. හරි. ඔය ටික දැනගෙන අපි යන් ඉතින් ටිකට. තම ඉසව්ව ආරම්භ කිරීම සඳහා ආරම්භක පුවරුවක් අවශ්‍ය ක්‍රීඩකයාට හිමි ක්‍රීඩකංකය වන්නේ කියද්දී ආරම්භක පුවරුවක් මත ඉන්නවනම් ආරම්භක පුවරුව කියන්නේ ස්ටාර්ටින් බ්ලොක් කියන එක. ආරම්භක පුවරුවක් මත ඉඳලා ස්ටාර්ට් එක ගන්නවා නම් අනිවාර්යයෙන්ම කරුණු තුනක් තියෙන්නට ඕනේ. ආරම්භක පුවරුවක් මත ඉඳලා ගන්නවා නම් මෙන්න මේ දේවල් ටික තියෙන්නට ඕනේ. ඒ තමයි සැරසෙන් තියෙන්නට ඕනේ කරුණු තුන ඕනේ. when කියන එක තියෙන්නට ඕනි, don't කියන එක තියෙන්නට ඕනේ. කියන්නේ විධානයක් වෙන්නට ඕනේ. සැරසෙන් වේන් ඩෝන් කියන තුනම තියෙනවනේ ආරම්භක පුවරුවක් පාවිච්චි වෙනවනම්. මොකද යටට ගිහින් ඉන්න ආරම්භක පුවරුව ඊට සැරසෙන් කකුල් දෙක ඉස්සනවා වේන් නැත්තම් ගෝ නැත්තම් අත්පඩිය ක්ලැප් එක නැත්තම් වෙඩිල් මොකක් හරි කමන්න ආරම්භක පුවරුව. right. එතකොට අන්න එහෙම ආරම්භක පුවරුවක් මත ඉන්නේ හොඳ ඇත්ලටික් කෙනෙක්. හොඳ කෙටි දුර ධාවකයෙක් වෙන්නේ කවුද? එනම් 72 100 200 මීටර 1500 දුවන කෙනාට එහෙම සැරසෙන් කියනවා. ආපහු right. එනම් 72 සිය පුහුණු වීම අතරතුරදී රබර් වලල්ලක් විසිකිරීම. වලල්ලක් රබර් වලල්ලක් අරගෙන ඒ රබර් වලල්ල අපි විසිකරනවා. right. ඊළඟට ලී කෑල්ල. ලී කෑල්ල කියන්නේ පොඩි දීප පටියක් ආඩි 10ක මේ මගල් 10ක 8ක 10ක ලී කෑල්ල අරගෙන අපි ඒකත් විසිකරනවා. මෙඩිසින් බෝල ක්‍රියාකාරකම් කියලා දෙනවා. ඒ කියන්නේ අපේ කිලෝ 1 kg 2 kg ඒ කියන්නේ කිලෝ 1 කිලෝ 2 වගේ තියෙන මෙඩිසින් බෝල්ස් කියලා. අන්න ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මේ ඔක්කොම කරන්නේ අපට අනින්න තියෙන ඉසව් වලට විතරයි. උත්තරය එන්නේ 81 110යි. right. 95 දරන ක්‍රීඩකයා සිය පිටිය තරඟ ඉසව්ව සඳහා භාවිත කළ හැකි ශිල්පීය ක්‍රමයක. 95 කවුද? 95 දුරයි 1500යි. එතකොට 1500 ගත්තාම 1500ට කරන්ඩ ඒ කියන්නේ 1500 සඳහා මේ 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 කළ හැකි ශිල්පීය ක්‍රම නැහැ. ශිල්පීය ක්‍රම තියෙන්නේ දුර පැනීමට. දුර පැනීම සඳහා ශිල්පීය ක්‍රම කීයක් තියෙනවද දරුවනේ මට කියන්න බලන්න. right. එතකොට ශිල්පීය ක්‍රම තුනක් තියෙනවා. 95 කියන්නේ දුර පනින්න කෙනා.
ඔව් ශිල්පීය ක්‍රම තුනක් තියෙන එකක් තමයි එල්ලෙන ක්‍රමය අනිත් එක තමයි පා වෙන ක්‍රමය අනිත් එක තමයි ගුව නැත පා මාරු ක්‍රමය ගුවනත පාමාරු මේ දැන් තියෙන්නේ නම් අතන උස පැනීමේ අවධියක් නේ එතකොට මේ තියෙන්නේ ලෝන් ජම්ප් පේනව නේද පුතේ මට කියන්න පේනවද කියලා මේ තියෙන දුර පැනීමේ ශිල්පීය ක්‍රම තුන. මෙතනින් එහා එකක් නෑ වෙන. එල්ලෙන ක්‍රමයයි පාවෙන ක්‍රමයයි ගුණත පාමාරු ක්‍රමයයි. එල්ලෙන පාවෙන ගුණත පාමාරු ක්‍රමය නැත්නම් පියවර මාරු කිරීමේ ක්‍රමය කියලා කියනවා. මේ තියෙන අපි අනිද්දි මුකක් හරි එකක් අල්ලන්ඩු උඩ පනිනවා නම් හැංග් හැංග් වෙනවා අපි කියනවා අල්ලන්ඩු උඩ පනිනවා නම් අන්න ඒ වාගේ එකට කියනවා පුතේ අපි හැන්ග් ටෙක්නික් කියලා නැත්නම් එල්ලෙන ක්‍රමය කියලා කියනවා. නිකන් එල්ලිලා වගේ තමයි අපි යන්නේ එතන. එල්ලිලා වගේ පයින්නේ. ඊළඟට පා වෙන. අපි නිකන් සේල් කියනවා. සේල් ටෙක්නික් කියන්නේ පා වෙන ක්‍රමය. ඒ කියන්නේ අපි ඒකෙදි වෙන්නේ අපි අත්අඩු ගහන්න නැතුව පා වෙලා වගේ යනවනම් අන්න ඒ වගේ තමයි අපි පා වෙන ක්‍රමය කියලා කියන්නේ. ඊළඟට ගුණත පා මාරු ක්‍රමයේදී වෙන්නේ අපිට පේනවා ඇති මේ තියෙන පාදය මාරු වෙනවා. අනිද්දි ඒක තමයි හිච් කික් කියලා කියනවා අපි. ඒක තමයි රයිට්. මේ තියෙන දුර පැනීමේ අවදි ඇහුවොත් එහෙම මේ පාර. අවදියෙන් ඉදිරියට කියලා බලන්න. එකක් තමයි අවතීර්ණ ධාවනය එනවා. එක කොහොමටත් එනවා. අවදි ඔය මොන ශිල්පීය දක්ෂතාවයෙන් පෙන්නත් මෙන්න මේ අවදි වලින් එන්නට ඕන එකක් තමයි අවතීන ධාවනය පිවිසීම ධුවගෙන එන්නට ඕන එකට නික්මීම ඉපිලීම ළඟට පියාසදී නැත්තම් ගුවන්ගත වීම මොසානේ පත්ත වීම රයිට් අවතීන ධාවනය නික්මීම ඉපිලීම පියාස වී ගුවන්ගත වීම පතිත වීම මෙන්න මේ දුරවල මීටර් 40ක්වත් වෙන්නට ඕනේ. මේක මීටර් 40ක්වත් වෙන්න ඕනේ. මෙන්න මේ රණවේගයේ පළල සාමාන්‍ය අපි ක්‍රීසයක් අඳින්නේ ක්‍රිකට් පිළ වගේ අන්නේ වගේ 1.2 2ක්
වෙන්නට ඕනේ. පැසන් 2 2 ක් හරියට බලන්න. right. Right. එතකොට මේකෙදී මේ තියෙන පුතේ ට්‍රිපල් ජම් නැත්තම් තුන් පින්ම සඳහා තියෙන එක නික්මීමේ පූර්වම් මේ තියෙන. මේ තියෙන දුර පැනීමේ ක්‍රීඩාව සඳහා යොදා සව සඳහා යොදා ගන්නා නික්මීමේ පූර්වම්. මේක මිනිත් මේක සෙන්ටිමීටර 20ක් පළල වෙන්නට ඕනි. මේක සහ වලාතර ගැප් එක අඩියක් තියෙන්නට ඕනි. හැබැයි අනුපාදරණ ක්‍රීඩකයා පෙටියේ තරඟිසාව සඳහා භාවිත කළ හැකි ශිල්පීය ක්‍රමික 95 එතකොට ගුණේ එල්ලීමේ ක්‍රමය තමයි මෙන්න මෙතන අපි එල්ලෙන පාවෙන ගුණත පාමාරු කියන එක දැන් අපි බැලුවේ. ඊට 24 යහනවා අංක 110 දරන ක්‍රීඩකයා වැඩි වශයෙන් දිනු කරගත යුතු ශාරීරික යෝග්‍යතා සාධක. 110 කවුද බලමු. 110 කියන්නේ යගුලි. එහෙනම් එයාගේ පේශිමේ ශක්තිය කියන එක වැදගත් වෙනවා. පේශමේ ශක්තිය හොඳට තිබ්බත් තමයි එයාට වැඩි දුරක් යගුලිය දාන්න පුළුවන්. යගුලිය වෙන්න පුළුවන්, කාපෙත්ත වෙන්න පුළුවන්, හෙල්ල වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ඕන එකක් අපිට ඒ විදිහට තියාගන්න පුළුවන්. එහම හිර වුණොත් එහෙම. right. එහෙනම් ශක්තිය තමයි යවන්නේ. මේකේ පේශමේ ශක්තිය කියවනම් තවත් උත්තරේ නිවැරදි. තරඟ ආරම්භයේදී විධාන දෙකක් පමණක් භාවිත කරන තරඟිසව්වන්නේ විධාන දෙකක් කියපේ හැටියෙ තේරුම් ගන්න ඕනේ දෙකක් තියෙනවා. ඒ තමයි විධාන දෙකයි නම් සැරසෙන් සහ
මේ තියෙන්නේ කෙටි කොදු ඇරඹුමක් යොදා ගන්න අවස්ථාවක්. ඒ සඳහා විධාන තුනක් ලැබෙනවා. කොදු ඇරඹුමට විධාන තුනයි. ඒ විධාන තුනෙන් එකක් තමයි සැරසෙන් කියන්නේ අනික වෙන් අනික යා. එහෙම නැත්නම් අපි සංඥාව හෝ වෙඩිහඬ කියලා එකට කියනවා. ඒකට ඔයාලට පේනවා ඇති කොදු ඇරඹුමේදී ස්ථාන 1යි 2යි 3යි 4යි පහයි ස්ථාන පහක් ගෑවෙනවා පොළවේදී සැරසෙන් වෙන් අවස්ථාවේ ස්ථාන 1යි 2යි 3යි ස්ථාන 4ක් ගෑවෙනවා යා අවස්ථාවේදී තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ එතකොට ඒ වගේම පොදු ඇරුම මෙන්න මේ කියන තරඟ ඉස්සව ඕන හැකට යොදා ගන්න පුළුවන් මීටර 100 200 400 104 පළවෙනි දායකයා 404 පළවෙනි දායකයා 100 කඩලු මතින් දුවද්දි 110 කඩලු දුවද්දි කාන් පිරිමි කට්ටිය 400 කඩලු දුවද්දි ගහන පිරිමි ඔන්න ඔයකන දේවල් වල යොදා ගන්න පුළුවන් නෑ හිටි ඇරුම් සදා දෙන්න ලබන විධාන දෙක තමයි සැරසෙන් සහ යා කියන එක වෙන් කියලා අවස්ථාවක් නැහැ වෙන් කියන අවස්ථාව නැත්තේ මේ බලන්නක මේ අවස්ථාවේ හිටියොත් නේ අපිට ඊළඟට දිවිීම ගැන බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් හැබැයි එහෙම නැහැ සැරසෙන් සහ යා කියලා නැත්තම් ඔහො වෙඩි හන විතරයි දෙන්නේ right එහෙනම් ඔන්න සැරසෙන් සහ යා කියන දෙන්න එතකොට අපෙන් අහනවා තරඟ ආරම්භයේදී විධාන දෙකක් පමණක් භාවිතා කරන්නේ විධාන දෙකයි නම් කුදු ඇරඹුමනේ මේ අනිවාර්යෙන්ම හිටි ඇරඹුම එකක් වෙන්න ඕනේ නම් 100යි 800යි 1500යි බාලිකා කාපෙත්ත විසිකිරීමේ තරඟය සඳහා භාවිතා කරන කාපෙත්තෙහි බර කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 1යි ළඟ නිරෝගී පිරිමි පුද්ගලයෙකු තුළ තිබිය යුතු මේද ප්‍රමාණය ශරීර බරෙන් 20-35 අතර ප්‍රමාණයක් වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඊළඟ කාරණය ක්‍රීඩා පුහුණුවේදී නියමිත වයස් සම්පූර්ණ වනතුරු බාහිර ප්‍රතිරෝධය යොදා ගනිමින් කරුණු ලබන ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිය යුතු වන්නේ එක්ක උස යන්නේ නැහැ. නේද? එනම් අස්ති පද්ධතිය තියෙනවා, පේශි පද්ධතිය තියෙනවා. තිබ්බට ඒවා ඒ වාගේ ක්‍රියාකාරකම් සඳහා තමයි සකස් වෙලා නැත්තේ. ඒක නීති විරෝධී ක්‍රියාවක්. හරි. ඒ තුළින් අපේක්ෂිත දක්ෂතා සංවර්ධනය නොවන බැවිනි. රයිට් එහෙනම් ඇත්තම කතාව අස්ති පද්ධතිය සහ පේශි පද්ධතිය එවැනි ක්‍රියාකාරකම් සඳහා සුදුසු පරිදි සකස් වෙලා නැහැ. නියමිත කාලය සම්පූර්ණයෙන් පස්සේ තමයි අස්ති සහ පේශි පද්ධතිය සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි මේ එක්සර්සයිසස් කරන්න ඕනේ නැත්නම් උස යෑමේදී බාධා ඇති වෙන්නට පුළුවන්. නීති විරෝධී ක්‍රියාවක් නෙමේ, දක්ෂතා සංවර්ධන වන බැවින් නෙමේ. ඊට කරුණු සියල්ලත් නෙමේ උත්තරය 28ට 1. රයිට්. එතකොට අපිට 29 බලමු ඉක්මනට 29:30යි. එහෙද දැක්වෙන රූප ස්ථාන අතරින් ස්ථිති ක්‍රියාවක් සහ ගති ක්‍රියාවක් පිළිවෙලෙන් දක්වන පිළිතුරයි අහන්නේ. මෙයා ඉන්නේ ඉඳගෙන කොන්ක්‍රීට් ක්‍රියාවක් මම කොන්ක්‍රීට් කියන්නේ නිකන් මතක තියාගන්න ස්ථිරයි කියන එකට. එහෙනම් මෙයා ස්ථිතිකයි. මෙයා ඉන්නේ හිටගෙන ඇවිදින කෙනෙක් නෙමෙයි යත් ස්ථිතිකයි. මෙයාත් ඉන්නේ ඉඳගෙන. මෙයා ඉරියව වැරදි එක වෙනම දෙයක්. හැබැයි ස්ථිතිකයි. මෙයාත් ස්ථිතිකයි. මෙයා ගතිකයි. දැන් අපෙන් අහනවා ඉහත දැක්වෙන රූප ස්ථාන අතරින් ස්ථිති ක්‍රියාවක් ගති ක්‍රියාවක් පිළිවෙලින් ස්ථිතිකයි ගතිකයි පිළිවෙලින් එහෙනම් ගතික එකයිනේ තියෙන්නේ එහෙනම් එයා D අය බලන්න දෙයක් නැහැ D දැන් අහන්නේ පිළිවෙලින් D එක බලන්න තව මොනවද තියෙන්නේ කියලා D එක තියෙන එකක් විතරයි D සහ A විතරයි තියෙන උත්තරය 4 30 එසියම් වස්තුවක් මත ක්‍රියා කරන බලවල සියලුම බලවල සම්ප්‍රයුක්තිය ශුන්‍ය නම් මේ වස්තුව නිශ්චලව තියෙනවා එක්කෝ එහෙම නැත්නම් සමබරව තියෙනවා ඒ කියන්නේ මොකක් හරි කලක් කියමු ඒකට වටින් හැම පැත්තෙම බලයක් 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 යදෙනවා නම් ඒවගේ බලවල සම්ප්‍රයුක්තිය ශුන්‍ය නම් බිඳුවයි නම් අන්නයා නිශ්චලයි එහෙම නැත්නම් සමබරව
කියනවා. එහෙනම් ඔන්න 30ට උත්තරේ 3. දැන් අපි ඔක ඉදිරි කොටස ඊළඟ දවසේ බලමු. ඉක්මනට ඉක්මනට මම ඊළඟ දවසේ කියාගෙන යන්නම්. ඊළඟ දවසින් එනම් හම්බෙමු අපි ඊළඟ දවසේදී. එහෙනම් දරුවනේ වැඩේ නවත්තන්නම් මෙතනින් තම අමාරු තත්ත්වයක හිටියේ. එහෙනම් ආයුබෝවන් සුබ රාත්‍රියක් සිළු දිනාටම. ජය වේවා.